සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ හවේ දහරෝ බිකුකු යුංජති බුද්ධ සාසනේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමාති. අපේ ගෞරවනීය මිගහතැන්නේ සංඝරක්ඛිත පණිදහාමුදුරන් වහන්සේ, පොඩිහාමුදුරන් වහන්සේලා ඇතුළු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද බෞද්ධයා රූපවාහිනී නාලිකාව මඟින් ප්‍රචාරය වන මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මහර සිරිමා බණ්ඩාරනායක මාවත විවේකාරාම පුරාණ විහාරස්ථානයේ සිටයි. මහර කඩවත විවේකාරාම විහාරස්ථානයේ සිට අද මේ ධර්ම දේශනාව පටිගත කිරීමෙහි මූලික දායකත්වය දරන්නේ ගම්පහ උසාවිය පාරේ විශ්‍රාමලත් පාඨශාලාචාරීනි එස්.ඒ. දිසානායක මහත්මිය, එවැගේම විවේකාරාම විහාරස්ථානයේ දායක පිරිස. මේ අත්ංගේ දායකත්වය ඇතුව තමයි අද දවසේ මේ සිද්ධ කෙරෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. එස්.ඒ. දිසානායක නොලා මහත්මිය පිළිබඳව එතුමිය ගුරුවරියක් හැටියට බොහෝ කාලයක් කටයුතු කළා. පුංචි දරුවන්ගේ, පාසල් දරුවන්ගේ, අධ්‍යාපන ලබන දරුවන්ගේ නැනස පාදන්ත නුවණැස අවදි කරන්න, රට දැය සමය අඳුනගන්න අවශ්‍ය කරන නිවැරදි ගුණධර්ම කියලා දුන්නා. පාඨශාලාචාර්යවරියක් හැටියට, ගුරුවරියක් හැටියට බොහෝ ළමා පිරිසකට අධ්‍යාපනය දුන්නා. ගුරු සේවයේ යෙදෙන්න ලැබෙන්නේ, ගුරු සේවයේ රැකියාවක් කෙනෙකුට ලැබෙන්නේ පෙර සංසාරයේ පින්කමකට. පෙර සංසාර පින්කමකට කියලා කිව්වේ ගුරු සේවයේ යෙදිච්ච කෙනෙකුට මාසේ අන්තිම වෙනකොට තමන් ශිල්ප නිවැරදිව ළමයින්ට දුන්නොතින් ඒ නිසා පිනුත් සිද්ධ වෙනවා, මාසේ අන්තිමේදී පලිත් හම්බ වෙනවා. හැම රැකියාවක්ම ඒ වගේ නෑ. ගුරු සේවයේ තියෙන විශේෂත්වය ඒකයි. හොඳින් ළමයින්ට නුවණැස පාදන්න අධ්‍යයනය කටයුතු දුන්නොත් තමයි පින් සිද්ධ වෙන්නේ. එහෙම දුන්නත් නැතත් පලිය හම්බ වෙනවා. හොඳින් ගුරු සේවයේ යෙදෙන කෙනෙකුට ලබන්න පුළුවන් දේ තමයි සංසාරයේ පිනුත් සිද්ධ කරගන්න පුළුවන්, පඩිත් ලබා ගන්න පුළුවන්. එස්.ඒ. දිසානායක මහත්මිය පිළිබඳව
අපේ සංගරක්ෂිත හාමුදුරුවෝ විස්තර කළා. එතුමිය ගොඩක් ආගමට දහමට සම්බන්ධ කෙනෙක්. ඇත්තටම එතුමිය පිළිබඳව එතුමිය මෙච්චර වැඩ කටයුතු කළාට එතුමිය පිළිබඳව මං දන්නේ දැන්. අපේ සංගරක්ෂිත හාමුදුරුවෝ කිව්වයින් පස්සේ තමයි එතුමිගේ මේ වැඩ කොටස දන්නේ. මන් දන්නේ ආචාර්ය හේමා ගුණතිලකනෝ. එතුමිය අපේ බෞද්ධ අධ්‍යයන ශිස්ත්‍රවල විශ්වවිද්‍යාල තුළ හාමුදුරුවරුන්ට ධර්මය උගන්වපු කෙනෙක්. අද මේ බිම වැටවාඩි වෙන මුකුත් දන්නේ නැහැ වගේ හිටියට අපිත් එතුමියකින් ඉගෙනගෙන තියෙනවා. අපි පුංචි කාලේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න කාලේ එතුමිය ආචාර්ය හේමා ගුණතිලක දේශනයට එනවා කිව්වහම අපි හරි ආසයි. එතුමියට පුළුවන්කම තියෙනවා අදහස් බොහොම පැහැදිලිව ලස්සනට ශිෂ්‍යයන්ට අවබෝධ වෙන විදිහට කියලා දෙන්න. එනිසා මම එතුමිය තුලින් එතුමිය මම දන්න නිසා එතුමිය තුලින් එසේ දිසානායක නොවන ගැන හිතනවා. එහෙනම් ගහේ කටුල් කරන්න ඕන නැහැ අක්කත් මේ වගේ වෙන්න ඇති කියලා. අද මේ වගේ ධර්මදේශනාවක් සිද්ධ කරන්නට ඕනේ කියලා මේ පන්සලේ මෙහෙම ධර්මදේශනාවක් සිද්ධ කරන්නට ඕනේ කියලා දිසානායක නොන මහත්මිය කල්පනා කළේ. සුවිශේෂ අරමුණු කරුණු කාරණා කිහිපයක් පෙරදරි කරගෙන ඒ අරමුණු අතර මූලික වන්නේ අපේ විවේකාරාම මහා විහාරාධිපති පූජ්‍ය මීගහතැන්නේ සංඝරක්ෂිත හාමුදුරුවන් වහන්සේ ප්‍රවෘජ්ජා දිවියට පත් වෙලා පැවිදි දිවියට පත් වෙලා අවුරුදු 26ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ අදහසින් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඇත්තනම නිදුක් නිරෝගී සුවය අපි ප්‍රාර්ථනා කරනවා තමයි. නව සංග්‍රහිත හරන කිසිම එහෙම වහින ලෙඩක් රෝගයක් හැදෙන්නේ අපි තමයි හැමදාම ලෙඩ. දැන් අදත් මම මේ බොහොම මාරුවෙන් කතා කරන්නේ. සංග්‍රහිත හාමුදුරුවන්ගේ හිත හයයි. උන්වහන්සේගේ අදහසු පරාර්ථ චර්යාවට නැඹුරු වෙච්ච අදහස් තියෙනවා. මම උන්වහන්සේ ගැන බොහොම කාලයක් තිස්සේ ඉඳන් දන්නවා. බොහොම කාලයක් තිස්සේ. උන්වහන්සේ මේ විහාරස්ථානයට වඩිනකොට මේ ස්ථානයේ තිබුණු හැටි ඇතැම් දායක කාරකාදීන් දන්නවා ඇති. කළු පාට ගැහිලා ඉන්න තැනක් නැහැ. වාඩි වෙන කොටවත් නැහැ. ආගමික ලකුණු නැහැ. පැරණි මේ පැත්තේ දායක කාරකාදීන් ඒව හොඳට දන්නවා ඇති. නමුත් සංග්‍රහිත හාමුදුරුවෝ මෙහාට වැඩම කරන විශාල වැඩ කොටසක් කරන්න හිමින් පටන් ගත්තා. උන්වහන්සේ ඒ වැඩ කොටස ඉතාම හොඳින් කරගෙන යනවා. මේ ස්ථානයේ ආගමික වැඩ කටයුතු ඒ වගේම හතර පීරුවේ දායක කාරකාදීන් සමග සුහදසී විදිහට උන්වහන්සේ මේ වැඩ කටයුතු කරගෙන යන දිහා අපිත් බලන් ඉන්නවා. අපේ දායකත්වයක වැඩ කරනවා කියලා කියන එක එහෙම ලේසි නෑ. අපේ දායකත්ව කියන්නේ මේ ඇත්ත විතරක් නෙවෙයි, පන්සලක හතර පීරුවේ දායක කාරකාදීන් එක්ක වැඩ කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ ගොඩාක් අය පක්ෂවලින් බෙදිලා වෙන වෙන දේවල් වලින් බෙදිලා අදහස් වලින් බෙදිලා එහෙම ඉන්නේ. කවුරු හරි කෙනෙක් පන්සලට ඇවිල්ලා ආගමික වැඩ කටයුතු කරනවා, තව කෙනෙක් පන්සලට ඇවිල්ලා ආගමික වැඩ කටයුතු කරනවා. මේ දෙන්න අතරේ මොකක් හරි වචන හෝමාරුවක් වුණොත් ඒගොල්ල පාර දිගේ බැන බැන යන්නේ පන්සලේ හාමුදුරුවන්ට. බැනගත් ඒගොල්ල රණ්ඩුනේ ඒගොල්ල. නමුත් බැන බැන යන්නේ පන්සලේ හාමුදුරුවන්ට. ඒක පෙන්වන්නේ අපේ රටේ තියෙන එක්තරා විදිහක ක්‍රමයක්. හාමුදුරුවරුත් ඒක දන්නවා. දායක කාරකාදීන් කරන්න මොකක්වත් නැති වුණාම කරන එකම වැඩේ තමයි
හාමුදුරන්ට බැනලා ඔළුවේ තියෙන ආවේග ටික පිට කරගන්න එක. ඒකත් පින් සිද්ධ වෙන වැඩක්. හාමුදුරුවෝ ඇයි ඔළුවේ ආවේග ගැටලු ප්‍රශ්න තියාගෙන හිටියාම ලෙඩ්ඩු වෙනවා? ඔළුවේ ප්‍රශ්න තියාගෙන හිටියාම ලෙඩ්ඩු වෙනවා. ඉතින් අර අපේ බෞද්ධ සමාජය තුළ අපිට කියලා තියෙනවා රෑට, මම මේ කියන්නේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන රෑට නරක නපුරු හීනයක් එහෙම දැක්කහම, සමහරවිට හීන පේනවනේ රෑට, දවල්ට හීන පේන අයත් ඉන්නවා. නරක නපුරු හීනයක් දැක්කහම උදේ පාන්දර නැගිටලා මොකද්ද කරන්න කියන්නේ? පෑන් නරක හීන දැකලා දැන් බය වෙලා ඉන්නේ, ඔළුවේ ප්‍රශ්න වැඩි, මොකද කරන්න කියන්නේ? මේ පැත්ත එහෙම නැද්ද කියන්නේ? සමහර පැතිවල කියනවා උදේ පාන්දර කටහෝදන්නෙත් නැතුව කිරි ගහක් ගාවට ගිහිල්ලා කිරි ගහට කියන්න කියලා. මොකද්ද කිරි ගහට කියන්නේ? රෑ දැක්ක හීනේ. රෑ දැක්ක හීනේ කිරි ගහට කියන්න කියනවා. ගහට කිව්වයෙන් පස්සේ ඊට පස්සෙන්ද රෑ මෙහෙම හීනයක් දැක්කේකට හේතුව මොකද්ද කියලා පේනවා කියලා අපේ වැඩිහිටි ඇත්තෝ කියන්නේ. අපේ සංස්කෘතිය තියෙනවා එහෙම. ඉතින් ගොඩක් අය කිරි ගහට කියනවා. සමහර ප්‍රදේශවල තියෙනව කටු තියෙන ගහකට කියන්නේ කියලා. උදේ පාන්දර නැගිටලා ගිහින් කට හොදන්නේ නැතුව කටු තියෙන ගහකට කියන්නේ කියනවා. සමහර ප්‍රදේශවල කියනවා ගලාගෙන යන වතුරට කියන්නේ කියලා. වතුරට කියන්නේ කියලා කියනවා. සමහර අය දැක්ක හීන භයානකකම වැඩිකමට මේක වතුරට කියලා හරියන්නේ නැහැ කියලා ගලාගෙන යන වතුරට පයින්. එහෙම මේකට විසඳුමක් නැහැ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ විසඳුම් නැති ප්‍රශ්න නැහැ. විසඳුමක් නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ විදිහක් නැහැ. ප්‍රශ්නයක් තියනවා නම් විසඳුමක් තියනවා. විසඳුම් එකක් නෙමෙයි ගොඩක් තියනවා. ප්‍රශ්න තියෙන්නේ එකයි, විසඳුම් තියනවා ගොඩක්. හැබැයි තමන්ගේ තියෙන මානසික තත්ත්වය අනුව එයට විසඳුම එකපාරට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙන්ද බුදුහාමුදුරුවෝ කියනවා ටිකක් හිතන්න, කල්පනා කරන්න, තුම්පාරක් හිතන්න, කල්පනා කරන්න. එතකොට විසඳුම් එනවා. දැන් පින්නත් මම කියවනේ මේ සමහර ප්‍රදේශවල කියනවාය කියලා කිරි ගහකට කියන්නේ කියලා. සමහර ප්‍රදේශවල කියනවාය කියලා කටුක් තියෙන ගහකට කියන්නේ කියලා. ඇයි ඒ කිරි ගහයි කටු ගහයි තෝරගත්තේ? පින්නත් කිරි ගහටයි කටු ගහටයි කන් නැහැනේ, කටවලුත් නැහැ. ඔය කියන ඕන එකක් අහගෙන ඉන්නවා. ඕන එකක් අහගෙන ඉන්නවා. නමුත් තමන්ගේ ඔළුවේ තියෙන ආවේග ටික, ප්‍රශ්න ටික කියලා ඉවරුනහම තමන්ගේ විශ්වාසයක් තියෙනවා මේක හරියනවා. ඊට පස්සෙන්ද රැයට පේනවා හොඳ හේතුව, හීනි හේතුව පේනවා කියන. එතකොට හිතේ තියෙන පහන ටික ඔක්කොම ඉවරයි. හිතේ තියෙන පහන ටික ඔක්කොම ඉවරයි. මේ අපිට ඇත්තටම පින්නදී ප්‍රශ්න කියලා දේවල් නැහැ ලෝකේ. ලෝකේ ප්‍රශ්න කියලා දේවල් නැහැ. ලෝකේ තියෙන්නේ සිද්ධි. යම් යම් සිද්ධි තියෙනවා. ඒ සිද්ධි මනසින් අල්ලා ගැනීම නිසා ඒකට විසඳුම් හොයාගන්න බැරි වීම, තමන්ට විසඳුමක් නැtei කියලා හිතීම නිසා තමයි ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ඔයත්ගේ ජීවිතවල ප්‍රශ්න වුණ තැන් හිතන්න, හිතලා බලන්න. ඒව ප්‍රශ්න නෙවෙයි සිද්ධි. හැබැයි ඒව නරක විදිහට අල්ලගත්තොත් ඒක ප්‍රශ්නයක්. දැන් අපි පාරේ යනවා. පාරේ යනකොට කොල්ලෙක් විසිල් එකක් ගහනවා. ඉතින් කොල්ලෝ විසිල් ගහන්නේ නැතුව නාගී විසිල් ගහන්නේ නේ? කොල්ලෝ විසිල් ගහන. නමුත් ඒ විසිල් එක මට ඔලොක්කුවට ගැහුවේ, ඔය මම හෙලා දකින්නයි ගැහුවේ, මට නිකන් කින්දියට වගේ තමයි ඔය ගැහුවේ කියලා තමන් හිතුවොත් තමන්ට ඒක ප්‍රශ්නයක්.
තමන් මේක හිතුවේ නැත්තම් තමන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. තමන් එහෙම හිතනවා නම් ඒ හිතවිල්ල ටික ටික වැඩි වෙනවා. ටිකක් වෙලා හිතනවා ඊට පස්සේ ඔළුවට යනවා. ඔළුවේ තියෙන හිතවිල්ල හදවතට දැනුම් දෙන හදවතේ ලී ඇඟ පුරාම ගමන් කරන අර නරක සිතිවිල්ල ඇඟ පුරාම යනවා. හොඳ සතුටින් ඉන්නකොට කෙනෙකුගේ ලේ ටිකක් අරන් චෙක් කරලා බැලුවොත් වෛද්‍ය පරීක්ෂණයක් තිබ්බොත් හොඳ ආවේගින් කේන්ති වලින් ඉන්නකොට එයාගේ ලේ ටිකක් අරගෙන චෙක් කරලා බැලුවොත් මේ ලේ සංයුතිය වෙනසක් තියෙනවා. ලේ සංයුතිය වෙනසක් තියෙනවා. එතකොට බලන්න පින්වත්නි අර පාරේ යන පොල්ල විසිල් එක ගැහුවේ. නමුත් අපේ ඇඟේ ලේ තමයි මේ වෙනස් වුනේ. ඒ කියන්නේ මනසින් අල්ලගත්තේ. මනසින් අල්ලගත්තේ කයයි ලෙඩ වුනේ. අද වෛද්‍ය විද්‍යාවෙත් හොයාගෙන තියෙනවා සෑම මානසික ක්‍රියාදාමයක්ම කායිකත්වයට බලපානවායි කියන. සෑම කායික ක්‍රියාදාමයක්ම මානසිකත්වයට බලපානවායි කියන. ඒ නිසා මනස නිරවුල්ව තියාගන්න උත්සාහ ගැනීම හරි වැදගත්. අද ඔයත්තන්ට තියෙන ගැටුම් ගැටලු හොයලා බලන්න, හිතලා බලන්න, කල්පනා කරලා බලන්න. ඒ හැම එකක්ම 99%ක් තමන්ගේ මනස තමන්ට පාලනය කරගන්න බැරි වීම නිසා, තමන්ගේ නොහැකියාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. තමන්ට කියන ඒ නිසා තමයි අර කිව්වේ කටු තියෙන ගහකට කියන්න, කිරි තියෙන ගහකට කියන්න කියලා කිව්වේ. එහෙම කිව්වහම ඔළුවේ තියෙන පහන ටික ඔක්කොම ඉවරයි. අද ඉතින් ඔළුවේ තියෙන ඒවා ගස් ගල් වලටම තමයි කියන්න වෙන්නේ. කාට හරි කිව්වොත් ඉවරයිනේ. ඈ නංගියේ මම මේක කාටවත් කියන්නේ නැහැ, මේ උඹට විතරයි මේ කියන්නේ කියලා ඉතින් කිව්වට එයා විතරයි දන්නේ නැත්තේ, ගමම දන්නවා. එහෙම හොඳ ලස්සන කටවල්නේ ඉන්නේ අපිට. ඉතින් ගහකටම තමයි කියන්න දෙන්නේ. ගලකටම තමයි කියන්නේ. දේවාලයකටම තමයි කියන්නේ. ඒ දෙයියොන්ට කංකටවල් නැහැනේ. කාටවත් කියන්නේ. නමුත් අපි හිතනවා අපේ හිතේ ප්‍රශ්න ඉවරයි කියලා. ඒ නිසා ඔළුවල පහන තියාගෙන ඉන්න එපා. දැන් සමහර අය කිරිගහට කියන්නේ කියලා ඔළුවේ පහන තියාගෙන ඉඳලා ඉතින් උදේ පාන්දර නැගිටවන්න කිරිගස් හොයලා අපේ ඊට මේ කිරිගස් නැතේ කියලා එහා ඊදමට පැනලා කිරිගස් හොයලා තව ප්‍රශ්න. ඉතින් අපේ මනස ලෝභයෙන් තෙත් වෙනවා, රාගයෙන් අවුල් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා. එහෙම මනසක් අපිට තියෙනවා. අන්න ඒ වගේ තැන්වලදී තමන්ගේ හිත පාලනය කර ගැනීමට, මනස පාලනය කර ගැනීමට තමයි ධර්මය ඕන, ධර්මය අවබෝධය ඕන. අද බොහෝ අය හිතාගෙන ඉන්නේ බණ බණ ජීවිතේ වෙනයි. ඒව බණනේ මේ ජීවිතේ. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන්නේ බණ කියලා දේශනා කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ, මිනිස්සු ජීවත් වෙන්න ඕන විදිහ, ජීවත් විය යුතු විදිහ, කල්පනා කළ යුතු විදිහ, තමන්ගේ හිත ගමන් කරවිය යුතු විදිහ බණේ කියලා තියෙනවා. ඒ කියන්නේ බණයි ජීවිතයයි දෙකක් නෙවෙයි පින්නත්, එකක්. ජීවිතේම තමයි බණ. බණම තමයි ජීවිතේ. සත්‍ය ධර්මයෙන් පිට පැනලා අපිට ජීවත් වෙන්න බෑ. ජීවත් වුණොත් යන්නේ අපායයි. ධර්මයක් එක්ක ජීවත් වුණොත් ඒ ජීවත් වුණ කෙනාට, ඒ කියන්නේ සිත, කට, කය කියන තමන්ගේ තුන්දොර සංවර කරගෙන, තැන්පත් කරගෙන, එයින් තමන්ට යහපතක් කරගෙන, ඒ වගේම සමාජයට යහපතක් කරගෙන ජීවත් වෙන කෙනා. ඒකට කියන්නේ අත්වැඩ පරවැඩ සමව සිතන්නේ කියලා. අත්වැඩ කියලා කියන්නේ තමන්ගේ දේවල්. ඉස්කෝලේ ටීචර් දෙන අත්වැඩ විතරක් නෙවෙයි. තමන්ගේ හිත, තමන්ගේ කට, තමන්ගේ කය, තුන්දොර. ඒ තමන්ගේ තුන්දොරෙන්
තමන්ගේ වැඩක් කරගන්න ඕන, තමන්ගේ දියුණුවත් අභිවෘද්ධියත් ප්‍රාර්ථනා කරන්න ඕන. පුළුවන් නම් අනිත් අයටත් යහපතක් කරන්න ඕන. පුළුවන් නම්. හැබැයි වනපතේ කියලා තියෙන තමන් කරන්න ඕනේ කියන පර වැඩ කියන්නේ අනුන්ගේ වැඩ. ඔය සමහර පර කියන්නේ අනුන් අන්‍යා අනේ අනුන් කියලා. ඔය සමහර අම්මලා එහෙම කේන්ති ගියාම තමන්ගේ පුතාට කියනනේ පර බල්ලා. අම්මා දන්නවා මේ බල්ලා මගේ නෙවෙයි. නැත්තං එහෙම කියනෝනේ. තමන්ගේ කුසෙන් කියාගත්තම මිස දරුවට එහෙම කියනෝනේ නැහැ. බුදුබණේ කියන්නේ බණ පොතේ කියන්නේ පින්වත් මේ අනුන් වෙනුවෙනොත් වැඩ කොටසක් කරන්න ඕනේ කියලා. හැබැයි අනුන් වෙනුවෙන් වැඩ කොටස කරන්නේ ඒ වැඩ කොටස තමන් කරපු දෙයට තමන්ට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙ නෙවෙයි. තමන් අනිත් කෙනා වෙනුවෙන් වැඩ කරනවා, ඒ කරන වැඩේට පිනක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙනවනම් ඒක පිනක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ මනසයි තමන් කරන ක්‍රියාවල පින පව තීරණය වෙන්නේ මනසයි. මානසිකත්වයේ සම්බන්ධනේ. අපි බැරි කෙනෙකුට උදව්වක් කළා. ඒක පින්. හැබැයි ඒ උදව්ව කරන ගමන් අපි මනසින් හිතනවා නම් මෙයා මටත් මේ වගේ උදව්වක් කරන්න ඕන කියලා හිතනවා නම් එතන පිනක් නැහැ. එතන තියෙන්නේ ගනුදෙනුවක් විතරයි. එතන තියෙන්නේ මනුෂ්‍ය ධර්මතාවයක් විතරයි. මේ මනුෂ්‍ය ධර්මතාවයේ වරදක් නැහැ. ගනුදෙනුව වරදක් නැහැ.